දෙනපතා වටිනා ධර්මු දේශනාවලට සවන්දීවට. අප නාලිකාව සබස්ක්‍රයිප් කරබෙල්ලකුණ කලික් කරන්න. පිඟතුනේ ඔබකාවදක් කොතන කොයි මොහොතේ බනෑහුවත්. මේ ධර්මය තමන්ගේ ජීවිතයේ තුළ පිහිටන්න නාම්. බණ ඇසීම නිවන් දුොරොටුවක් වෙන්නනම් බණහන කෙනෙක් තුළ කාරණා පහක් පිහිටවාගෙන බණහන්නටෝට. බොහෝ දෙනෙක් බණ අහනවා අහන වනිමේ බොහ දෙනෙකුට ඇහෙනවා බොහෝ වෙලාවට එක්කු වාහන යන ගමන් දාලා තියෙනවා. එක්කයි යනේන ගමන් බණ අහගෙන යනවා සමහරු ගෙවල්ලොල බණ දාලොහහි ගෙදර වැඩර කරයි අපි බන අහනවා කියන. බන ඇහෙනවා අහනවනිමේ බොහෝ දෙනෙකුට ළඟට ගෙදර එහට මෙ හාට යනකොට ැන්තැන්ගොලින් ඒ දේශනාව කෑල්ලක් දේශන මුලින් ටිකක් මැදින් ටිකක් අගින් එහෙම තැන්තැන්ගොලි බනෑහෙනු පිංහතුනි බන අහද්ද ආධිකල්්‍යයාන මජ්ජයේ කල්්‍යයාන පරිියෝසානකල්්‍යයාන මුල මැදාග ගැලපෙන විදිට බනහන්න ටඕන බුදුරජාණන් වහන්සේමේ ධර්මයේ දේශනා කරන්නේ සාත්තා අර්ථ සහිතතව මුල මැදාග ගැලපෙන විදිහට දහම් දෙසලති. සබ්‍යාන්ජ නම් පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් යුක්තව මේ ධර්මය දේශනා කරන්න. පාරි සුද්දහම් බ්‍ර්මචාරයම් පකාසේ. මේ පිරිසිදු නිවන් මගමයේ දේශනාව තුළ එකතු වෙන විදිහට බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්න. එනිසායේ බුදු කෙනෙක් එකෙ දේශනාවක් ධර්මයක් ශ්‍රවණය කරද්දි. බොහොම සද්ධහාවෙන් හිත පිහිටවාගෙන ධර්ම ශ්‍රවනය මට නිවන්දුරටවක් බවට පත්වේවා කියන අදිිෂ්ටානෙන් බනහන්න ටෝන. ඒ බණහන කෙනෙක් තුළ ඇතිකරගන්න ඕන මෝලික කරුණු පහක් තියෙනවා. පළවෙනි එක තමයි අප්‍රමාණ ආසාාවකින් බනහන්න ටෝන්. ධර්මය ශ්‍රවණය කිරීමේ බනැසීමේ ආසාවක් තියෙන්ෙන ටෝන් එක අවංකා ආසාවක් සසරෙන් ගැලවීම පිණිස මේ බයානක සසරදුකින් නිදහස්වීම පිණිස බුදු කෙනෙක්ගේ බණපදයක් මට අහන්න ලැබෙනෝ කොච්චර භාගයක්ද කියලා අප්‍රමාණ ආසාවෙන් බනහද්ද හිත පිහිටවාගෙන බණහන්නට ඕන. දෙවැනි කාරණී සෝතන් ඕෝදහතිී හොඳට කන් යොමු කරගෙන මුල මැදාග ගැලපෙන විදිහට දේශනවිම හිත පිහිටවාගෙන බණහන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. සෝතං ඕෝදහති හොඳට අවධානී යොමු කරගෙන බණහන්. එහෙම බන අහද්දි දශනාව තුළ හිට තැම්පත්ව වනොවත්. හිතේ බුජ්චංග ධර්ම වැඩෙනවා බනහද්ද. ඊළඟ කාරණයේ බන අහනකුට අඥ්ඥායි චිත්තං උපට්ට පේති. මංමේ ධර්මයේ තේරුම් ගන්නවා වටහාගන්න අවබෝධ කරගන්න. එවැනි අධිෂ්ඨානයකින් බනහන්නට ඕන අර්ථග්‍රහණය කරගන්න ඊළඟ කාරණය අත්හං ගන් හාති අර්ථ ග්‍රහණය කරන්න කියවා. දේශනාවත් තුල කියවෙන සම්පූර්ණ වචනෙන් වචනය ඔබට තක හිටිඉන්නේ. අපිට බනක් ඇහුවට පස්ස මුළු බනම ආපස්සට ඒ විදිහෙට මතකහිටිඉන්නේ. එහෙම මතකහිටපු කෙනෙක් මේ බුද්ධ ශාසනෙහිටියයි ආනන්ද හාදුරු. බුදුරජාණන් වහන්සගේත් දීර්ඝ දේශනාවක් ඇහුවත්. මධ්‍යම්ප්‍රමාණ දේශනාවක් ඇහුවත්. ඒ බන පටන්ගත්ත වචනය දන් අවසාන බුද්ධ වචනය දක්වා මුළු දේශනාව ඒ විදිහට මතකයි. මතක ශක්තියෙන් අග්‍රයි. ධාරණ ශක්තියෙන් අග්‍රයි. ධර්ම බාණ්ඩාගාරිකයන් වහන්සේ. ඒ වෙනුවෙන්ම සසරෆෙරුම්පුරාගෙන කැපකිරීමම් කරාගෙන අපපු මහා පින්වන්ත කෙනා. හැබැයි සාමාන්‍ය කෙනෙකුට අපට ඔබට මට සාමාන්‍ය කෙනෙකුට අපට ඒ දේශනාව වචනයක් නෑර මතකතියාගන්න නමාරු අපිටේ හැකියාව නෑ හැබැයි අත්හංගන් හාති අරත්තය ග්‍රහණය කරගන්න පුළුවන්. බනක් අහදදයේ දේශනාවෙන් කියවනේ මොකක්ද. ඒක වැදගත් කරුණු මොනවද ඒ දේශනාව තුළ කියවෙච්ච වැදගත් වැදගත් ධර්මකාරණා හොඳට මතකතියාග. එහි අර්ථය ග්‍රහණය කරගන්න. අර්ථ මතකතියාගන්න අත්හං ගන් හාති අර්ථග්‍රහණය කරන. අනත්තන් රීංචති. අනවශ්‍ය දේවල් බණහනකොට හිතෙන් බැහැර කරලත් දේශනාවේ කියවෙන අරුත්තේ පමණක් ග්‍රහණය කරනවා. ඔන්න ඔඒ විදිහට ඔබට බණහන්න පුළුවන්නන් මේ බණ ඇසීමත් නිවන්දුොරටුවක් කර ගන්න පුළුවන්. පිංහතුනි බණ ඇසීම කියන්න. කල්ප ගානක් විපාක දෙන විශාල් පිනක් බණහනය. බනාහද්දි හිතේ කුසල් බලවත්වෙනවා කරපු කුසල් බලවත්වෙනවා නූපන් කුසල් උපදීනවා හිත ධර්මවබෝධකට සකස්සේ තේනිසා ඔබට මේ ධර්මස්ශ්‍රවනය නිවන්දරටුවක් බවට පත්වේවාකෙල අපි මුලිම් ආශිරවාද කරනවා. එවගේ අපි බලමු සාමාන්‍යෙන් අද බොහෝ වෙලාවට බොහෝ දෙනෙ අපිට අහන්න ලැබෙනොම් මෙච්චර බණහන රටේ ඇැයි මෙහෙමවෙන්නේ කෝ මෙච්චර පින්කරා කෝ මේවෑ විපාක ඊළඟට සමහර පෞකාරයෝදිහා බලලා අච්චර පෞකරන මනුස්්‍යයා යසාගේට වැජපිලායින්නෝ. මුන්ට කිසි කරදරයක් නෑනේ කියල සහර එහෙම හිතනෝ. කියනෝ. ඊළඟට අපිට මේ සමාජයේ තුළ පේනවා සමහරලාවට හොඳ කරන මනුස්සේ ද්‍යහපත්ව ජීවත්වෙන කෙනෙක් ස්ථාමාන ජීවිතය තුළ ව හතර පෝයිට සීල්ගන්න අපිනිිය කතාවට කියන්න එවැනි. ටක්රදරයක් නැතුව ඉන්න පෝට සිල් හමාදන් වෙන ගෙදර ඉඳන් හරි කන්න නැතත් බුදුන් ඇදලා පුළුවන් විදිහට පන්සට දාන ටිකක් අරගෙනෙ හිල්ල. බෝධි පූජාවක් තියලා අහිංසක විදිහට ජීවත්ව එෙන ගුණධර්මපුරණ කෙනාටම සමහරලාට කරදර. එක්කෝ අපි ගත්ත හම අපි දකිනවා හොඳට ඉන්න මිනිස්සුන්ටම එක් අලි හරි අලි කරදර එක්කු ගහක් කඩාගෙන වැටනත්ඒේ ගෙදරකට එක්කු මොකක් හරි වැස්සිෙන් නායාමකින් සභාවික විපතක් කොච්චර උසාහකරත් හේනක් වැපිරුවත් එක් ව එක විනාස වෙනවා මේ හොඳට ඉන්න මනුස්්‍යයන්ටමනමේ කරදර කෝමේව ඇවිපාක ඔය වගේ වචනාපිට අහන්න ලැබෙනු. එකකොට බොහෝ දෙනෙක් මේ කරන පිම්පව කර්මයන්ගේ විපාකයක් නෑ කියලා එවැනි දෘෂ්ටියක් සමාජගත වෙනයි වැරදි දුෂ්ටිය තුළ එක මිත්‍යයා දෘෂ්ටිය කරන පිනේ විපාකයක් නෑ කරන අකුසල්වල විපාකෙකුත් නෑ. ඔය පින් පව් කියල දෙයක් නෑ කියන දෘෂ්ටිියක නියත මිත්‍යා දුෘෂ්ටි. ඒ නියත මිත්‍යා දුෘෂ්ටික මතවාද සමාජි මිනිස් අතර බොහෝ වෙලාවට අපිටහන ලැබෙම. එතකොට මේකේ ස්භාවය කොහොමද මෙහම අපිට පේන්නේ. එතකොට මේ වගේ කාරණාද අපි ධර්ම දේශනාවදී තේරුම්ගන්න උත්සාහයක් ගම්. පංහතුනේ කර්ම විපාකර. ස්සල්ලා අපි කරමය ගැන චුට්ටක් තේරුන්ග බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා අපි සසරි රැස්කරගත්ත කරමියන්ග විපාක අපිම දෑමැද්ද හැටියට දායාද හැටියට අරගෙනයනවා මිසක් අපි කරන කර්ම තව කෙනෙක් ගෙනියෙනවා නෙව. යංකම්මං කරිස්සාමි කල්්‍යයානංවා පාපකංවා තසදායාද තමන් යම් කර්මයක් කරොත් යහපත් යහපත්දේ සසර දෑවැදද හැටියට තමන්ට එක විපාහක සසරි ලැබෙන. තමන් කරේ අයහපත් දෙයක් නම් ඒ අයහපත් විපාක තමන්ටම සසර විදෝවිධෝව සංසාරය අරගෙනයන්න වෙනවා. බුදුරජාණන් වහන්ස මේ කර්මය ගැන පෙන්නුවේ කම්මස්සකා සත්තා මේ සත්‍යයෝ කර්මය සවකීය කරගත්තා අය කම්ම යෝනිී කර්මය මතයි උපත්තිය තීරණය කළම උපත ලැවිලා තියෙන්න්නේ පෙරසරේ රැස්කරපු කරමු මත කම්ම බන්ධු කර්මය තමයි එකම ඥාතිය එකම නෑය කම පටිසරණු කර්මය තමයි එකම පිළිසරණ. ඊළඟට යම් හොඳක් හෝ නරකක්කුරුත් යම්කම්මං කරිස්සාමි කල්්‍යයානංවා පාපකංවා තසදායාද. තමන්ට දෑ වැද හැටියට දායාද හැටියට තමන්ටම සසර විපාක තමන් කරයෙන් එදකොට මේ ස්වභාව අපිට සවාජය තුළ ලෝකයේ තුළ බුදුහාමුදුරෝමේ කර්මය ගැන විශාල විග්‍රහයක් කන අපිට පෙනෙනොත් තම්ම සසරය කරගන්න විපාක තමන් අරගෙන යන මේ කර්ම විපාක විශ්සය ඔබටවත් මටවත් මේ සාමාන්‍ය කෙනෙකුට සම්පූර්ණ වටහාගන්න පුළුවන් දෙයක් නෙමේ කම්ම විපාකෝ අචින්තියෝ කිය ඒ අචින්තව් දෙයක් බුදු කෙනෙක්ගෙ විශෂ්‍යන්. බුද්ධ ඥානයට පමණක් විෂයවෙන දෙයක් කර්මවිපාක. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට තේරුම්ගන්න පොළුවන් හැටියට. මේ කර්මයන්ගේ විපාක විශය බෙදලා කොටස් වසයෙන් අපේ නුවනට ගෝචරවෙන ක්‍රමයට අපිට පෙන්වා. ඒ තමයි සමහර කරම සිතකායි වචනය තුරින් චේතනා පහළ කළ රැස් කර ගන්න ඇතැම් කර්මයංග විපාක මෙලෝ මතුව වී විපාක දෙන්න ඒකට අපි කියනවා දිට්ට ධම්මවේදන විපාක සමාජ මිනිසුවන් තරන්කෙන ඔය ඒ ිනිස්සුම කරපු වා තමයි ඔය මෙලෝමක කරපුය තම පරිසන්දීල තියෙන් එතකොට අපි ජනවාහර කතා බහි මේ මෙලෝම කරන දේවල් මෙලෝම එනවා කෙල මිනිස් අතර් ඒම විශාස තියෙන් එතකොට ධර්ම මේක පෙන්වා දිට්ඨ ධම්මවේදනය විපාක බදහාමුදුරපෙන්ෙනවා සමර බොහෝ කර්මියංග විපාක මේ ජීවිතේ මත්වෙලා විපාක දෙනවා ඒවට ධර්මය නෙ දිට්ට දම්මවේදනය කම්ම විපාක. සමහර කර්මතියෙනවා මෙලව විපාක දෙන්න මහා දරුණු අකුසල්තියෙනවා මේ ජීවිතේ විපාක දෙන්න එක අපිට හදිස්සි වුනා කියලා කෝ අච්චර පෞකරපු මිනිහට කෝමේවෑ විපාක කියල අපි හිතනවා මිනිස්සු ඒ මොහොතේ විපාක ඉල්ලනවා සාප කරනවා මුොන්ට සි දෙයක් නෑන කියලා මිනිස්සුෙම හිතුවට ඒ මොහොතේ විපාග අපි ඕන විදිහට ලැබෙන්නේ බදුහාන්දුුර පෙන්නවා කරපු ගමන් කිරිමි දෙනවා වගේ සියලු කර්මයන්ග විපාක ඒ මොහොත්තම ලාගෙන ඉන්නදි ලබෙන්නේ සමහර කර්ම තියෙනවා මේ ජීවිතේ විපාක දෙන්න ඊළඟ ජීවිතයට ඒකට කෙනවා උපපච්චවේදනය කම්ම විපාක් දැම් බලන්ඩු බයානගමකම කර්මකීපයක් තියෙනවා ඊළඟ ජීවිතයේ කාන්තෙන් අපාහිට වැටෙන් කකුසල් පහක්. ට අපි ධර්මයකයන්නේ පංචානන්තර අකුසා තමන්ගේ මවමැරීම පියාමැරීම බුදු කෙනෙ කාඩවත් මරන්න බෑ මේ දෙවියන් බඹුන් මරුුණ සහිත ලෝකෙ මාරයටවත් කිසිම කෙනෙකුට බුදු කෙනෙගේ ජීවිතයක් විනාස කරන්න බෑ බුදුරජාණන් වහන්සේ සිංහනා දෙයක් වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනෙන යම් රාත්‍රියක තතාගතයන් වහන්සේ සියල්ලු කෙලෙසුම් ප්‍රාණය කළ සම්බුද්ධත්තයට පත්වෙනවද යම් රාත්‍රියක අනුපාධශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පානුවද. බුදුරජාණන් වහන්සේම ආවි සංස්කාර අතහැරලා සම්බුදු කෘත්ති අතහැරලා අවසන් කරලා බුද්ධ අධිෂ්ඨානෙන් පිරිනිවන් පාන දවස තීරණය කරලා ස්ුව කැමත්තිෙන් බුදුහාදුරුවෝ පිරිනිවන් පානුුවද. මේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝක, ශ්‍රමණක් බ්‍රාක්මණයන් සහිත ලෝකයේ දු කෙනෙක්ගේ ජීවිතයට අනතුරක් කරන්න පුළුවන් කෙනෙක් දෙවියන් අතරවත් බ්‍රහ්මියන් අතරවත් මේ ලෝක ධාතුවවත් වෙනක් ලෝක ධාතියවත් වෙන කොහෙවත් නෑ ඒ නිසා බුදු කෙනෙක්ෙ ජීවිතයේ නැතිකරන්න බැක කරන්න පුළුවන් එකමදේ බුදු කෙනෙක්ෙ ශරීරල් ලේටිකක් සොළොුවන්න පුළුවන් ඒ භයානක මකුසලයා පංචානන්තර අකුසල්ලොලින් එක ඉළඟ රහතන් වහන්සේ කෙනෙක්ෙ ජීවිතේ විනාස කරන ගාතන කරන්නේ සංගබේදයකනු සංගබේදය කියන්න මේ සාමාන්‍යෙන් ගිහියකුටවත් සාමාන්‍යකොඩි හාමුදුරුව කෙනෙකුටුවත්ං අපි කියනකොට කියෙන අන්නර හාමුදුරුවට අසවලා මෙහෙම කියේලමක් කියල් හාමුදුරු තරහ වෙලා අනේ සංගබේදයක් වුණා දන්න එහෙම හිත නොමිනිස්සු එතකොට කොහොමත් කිසිම කෙනෙක් ගැන කේලං කියනෙක අකුසලයා බොරු කියන එක අකුසලයා කවුරු හරහි ඉතා මතා කේතනාව බිදෝන වනගේ අකුසලයා හැබයි පංගතුන සංගබේදයකගේ නානන්තර යකුසලි ඒක උපසම්පදා භික්ෂුවක් විසින් අධර්මවාදී අවිනේවාදී කරුණු පදනංකරගෙන පෝය කරන පිරිසිදු සිල්වත් ගුණුවත් සංඝය අතරින් තමන් අධර්මවාදී මතයක් ඒ පිරිසාතරින් ඉදිරිපත් කරලා අර පෝය කරන සංඝ අතරින් කොටසක් වෙනම තමන්ගේ මතේන නතු කරගන්නවා එතනද ව්‍යක් ප්‍රතිබල භික්ෂුවක්කේ කරුණු සහිතව පෙන්නලදනවා. ඔබ මේදේ කරන්න එපා. ඔබ මේදේකරෝ සංඝයයක් බිඳෙනවා සංඝයාාවෙන් වෙනවා. මේක ධර්මයට එකඟ නෑ විනේයට එකඟනෑ කියලා කරුණු සහිතව පලවෙනි වතාව දෙවනිවතාව තුංගනි වතාව දක්වා පෙන්නල දෙනු. ඒ අවස්ථා තුනේදිම ඒව පිළිගන්න නැතුව තමන්ගෙම මතේ තුළ පිහිටලා අධර්මවාදීව අවිනේවාදීව, අ සංගියාව වෙනම වෙන් කරගෙන ගිහිෙල්ලා එක්ම පෝය සීම හවි දෙපැත්තට බෙදිලා වෙනම පෝය කරන්න පටන්ගන්න අන්න ඒ විදිහට තමයි මේ සංග බේදය නැමති ආනන්තර අකුසලයකට ලක්කෙන් එතකොට එහ පේනවා මේ මේ සාමාන්‍යෙන් දේවදත්ත කියන ඉදා බුද්ධ ශාසනය වැඩ හිටිය මේ ස්වාමීන් වහන්ස මේ භික්‍ෂූ විසින්ම මේ කරගත් අකුසලේමිසක් ලසින් කෙරන දෙයක් නෙමේ ගිහියකුට හිතන්න පුළුවන් දෙයක් නෙමේ හැබැයි අපිට පේනවා මෙවැනි දරුණු අකුසල් මේ තියෙන බලවත්ම අකුසල් පහමි තමන්ගේ මවමැරීම පියාමැරීම බුදු කෙනෙ එක සරීර ලේසලවීම සංගබේදය එද රහතන් වහසේ නමක්ගේ ජීවිතයේ ගාතනය කිරීම එදකොට මේව දරුණුම අකුසල්ලු නත් මෙලව විපාක දෙ නෑ ඒක විපාක ලැබෙන්නේ ඊ ළඟ ජීවිතයට අපි කතා කරේ කෝමීමය විපාක කියලා මිනිස්සු අහන දේවල්ගැන දැන් ඔබ හිතන්න අජාසත්ත කුමාරය ගැන අජාසත්ත කුමාරයා මුලද කොච්චරාදරින් පුංචි කාලි නං කදා වඩාගත්තත් පාපමිත්‍රයකුට එකතු වෙලා පාප මිට්ට සේවනයක්ත් එක්ක දේවදත්තකන භික්‍ෂුවට එකතු වෙලා තමන්ගේ පියා මරල රජකම ගන්න ඕනැ කියලා බොහෝ දුක්වේදනා දුන්න රජකම ඉල්ලපු ගමන් රජකම දුන්නා හැබැයි තමන්ගේ පිය රජතුමාව පස්සෙේ හිර කරා කන්න නුදී හිර කරලා තිබුණ. ඔබ බිම්බිසා රජ්ජුරුවන්ට දුක්දීපු හැටි වදීපු හැටි බහ දේශනාවල හල ඇති බිම්බිසා රජතුමාට කන්න නොදී හිරකුටියක දාලා තිීල තිබ්බා මුලද අම්මට බලන්න දුන්නා අවසානයේ ඒ දේවිය බත්මුලක් හංගගෙනයනො ඒ කහුුණා පස්සෙේ තමන්ට කන්න දෙන කෑමටික ඇගේ අඹරල ගාගෙන සලුවකින් වහගෙන යන ඒකත් අහෝන තැන් කාටවත් බලන්න දෙන්නේ කන්න දෙන්න ත් නෑ තුර දෙන්නෙත්නෑ දවස් ගානක් මැරෙන්න්න බලාගෙන හිටිය මැරෙන්න්න දාලා. බිම්බිසා රජ්ජුරු සෝවාන් වෙලා එදකොට බලන්න මේ ධර්මය අවබෝධ කරපු කෙනෙක්ම සස්වාන් වෙච්ච කෙනෙකුට මේ වදන්න තමන්ගේ පියතුමා වගේම සෝවාන් වෙච්ච ධර්මානකුලෝ ධර්මිෂටව ජීවත්වෙන බුදුහාන්දුරන්ගේ ශ්‍රාවකය ගිහි ශ්‍රාවකේ. හැබැයි බිම්බිසාහ රජතුමාට මොන්නම විදිහකටවත් මට මූ වද දෙනවනේද මට මෙච්චර වද දෙනෝ මංමුගෙන් පලිගන්න එවැනි සිතුඉල්ලක් හිතුවෙන ධර්මි අවබෝධ කරගත්ත කෙනා මොන තරං කරදර බාදා ප්‍රශ්න ඇති වනත් ධර්මීින් හිත පිහිටඕනු. ලඩ ිසා ජරෝ ත පිහිටෝප හැටි දන්. අදත් අපිට හොදම දර්ශය. අද බොහෝ වෙලාවට මේ ප්‍රශ්න කරදර එකපිට එකපිට වසංගත රෝග කරදර රස්සාාවල ප්‍රශ්නඇති යනන ගමන්බිමංවොල ප්‍රශ්නඇතික ඉදර කන්න නැතුව ඇති මේ කරදර එනට බොහෝ දෙනෙකුට ධර්මය අමතකයි. කරපු පින්කනුත් මතක් කර කර බනි නෝ. අපි මෙච්චර පින්කංකර අපිටමයි මේ කරදර කෝමී වැෑ විපාක. පජාති එබා පන්සල්ුවට උදව කර දන්දුන්න කෝ අපිට විපාකකය කිය බනින බොහෝ පිරිසක්කන්න. තැම් බලන්න බිම්බිසා රජ්ජුරුවන් අර හිරකොටිය දාලා කන්න නොදී වද දෙනකොට රජ්ජුරු හිතනවා බුදුරජාණන් වහන්සේ ඒ කාන්තෙන් අරහං සම්මා සම්බුද්ධයි. විජ්‍යාචන්න සම්පන්න සුගතෝලෝක විදු බුදුගුණ හිතන. හිරකුටියේ පුංචි කවුලුවකින් බලකොට ඇතට පේනවා ගිජ්ජකුට පරෝතයේ බුරජාණන් වහන්සේ වැඩ ඉන්න ගන්ධ කොටිය. ඒ දිහා බලාගෙන බුද්ධානුස්සතිය වඩ ධම්මානුස්සතිය වඩනු බලන්න ධර්මේ තුළ හිත පිහිට ඕන හැටි කරදර විපත් ඉදිරයේ ධර්මය හිත පිහිටෝ ගන්න හැටි බිබිසා රජ්ජරෝ හිතනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කොච්චට සත්‍යයක්ද ඉපදීම දුකයේ කියලා දේශනා කරේ පදිච්ච නිසානේද මංමේ දුක්විදින්නේ. මන් සසරි කොච්චරවත් මේ වගේ දුක්විඳලා හිරගෙවල්ුල ඉඳලා වදවිඳල කන්න නොතිී කොච්චරණන් සසරි මේ වගේ දුක්විඳල ඇද උල් පාරවල් කාල වදවිඳලලා පිහි ඇනුම් කාලා බෙරිිකැපම් කාලා කොච්චර සංසාරි දුක්විඳලා මැරිලඇද ඉපදීම මයි දුක බුදුරජාණන් වහන්සේ දේශනා කර ඉපදීම දුකක් ඉපදනාන ලෙඩවෙනෝ වයිසට යනෝ කායිදු මානසික දුක් සුසුම්හෙලීම් ඒව නේද මටමේ වෙන්නේ. මේ ධර්මය නන්ගේ කාන්තින් ස්වාකාතයි සදිිට්්‍රිකයි යකාලිකයි කියලා ධර්මය ගුණ හිතන. දැ බලන්න තමන්ට කරදර එන්න එන්න ඒ විපත් ඉදිරියේ ධර්මයේ සත්‍යම පේනවා. ඉපදීම දුකයි. බුදුහාදුරුවන්ගේ ධර්මය කොච්චර සත්‍යයක්ද කෙළ හිතන. මරණ සතිය වඩනවා. අනිත්‍ය සිහිකර. මෛත්‍රිය තුළ හිත පිහිටෙව්වා. දේට ධර්මී හිත පිහිටවා ගත්ත. අවසානේ අජාසත්්‍ය වද කියන්ලවා බිම්බිසා රජ්ජුරුවන්ට වදදීලා යටිපතුල් පලල ගිනිපොකුරුඩයි නං ඇවිද දෙව්වකින. ඒ තරං වදදීල වදදිහිලා බිම්බිසා රජ්ජුරුවන් මරන්. හැබැයි තමන්ට මට මෙච්චරමූ අදදුන්න නේද කියලා කේන්තියක් වෛරයක් පලිගැනීම චේතනාවක් තරහ හිත ඇති වන්නේ. ධර්මීම හිත පිහිටවාගෙන පනගිය නින් දෙෙන් පිබිදිය වගේ ජනවසභ නමින් දෙව්ලෝ පහළ වෙනවා. දීගනිකායි සඳහන්ග වෙනවා ජනවසභ කියල සූත්‍රයක්. අපේ බුදුරජාණන් වහන්සේ ගිජ්ජකුට පරොත්තී වැඩඉන්නකුට දවසක්. විශාල දිවි ආලෝකයක් මවාගෙන බුදුරජාණන් වහන්ස ඉදිරියට ඇවිල්ලා වන්දනා කරලකනො සාවාමිණ මයි ජනව මමයි ජනවසභ මම දැන් සකදාගාමීවෙන්න මහන්ස වේෙනවා කිය. යි දවස්වොලට සුධර්මා දිවේ සභහාවට දෙවිවරු එකතු වෙනවා. ඒ දෙවියන් අතර මනුස්සලෝකෙද සද්ධාව දියුණු කරපුවායි හොඳට සල් ගුණ දහම් රැකපු අයි. දහම් දැනුම තියාග සම්පත්තිය ප්‍රඥාව දියුණු කරලා දෙවුලොව ඉපදිච්ඡයි. අනෙක් සියලු දෙවියන්ට වඩා ආවිෂයෙන්, වර්ණයෙන් සැපේ බලයෙන් දිවියලෝකෙ දෙවියන් අතර බැබලෙනවා. සාමීනින් මමත් සකදාගාමි වන්න වීරිය වඩනවා කිය වන්දනා කරලා. දිවිිය ෝක විස්තර ටිකක් කියලා බුදුහාන්දුරුවන්ට වැඳල අතුරුදහමුුල්. අර කිසිම දෙයක් මට මෙහිෙම වද දුන්නා මාව මැරුවේ මෙහමයි යනේ ස්වාමීනි මගේ පුතා ඔය කතාමකුත්නේ දැන් බලන්න සාමාන්‍යෙන් කෙනෙක්න. බොහෝ කෙලෙස් සහිත කෙනගේ හිත පිහිටන්නේ කුසල එනෙමේ අකුසලේ. තමන්ට වෙච්ච කරදර විපාත් වදහිංසා ඌූවමයි හිත හිතා පසුතැවි තැවේ කෙනෙක් කම්බුනත් කියන්න යනයේ කරද රනයේ හර වදය. බදුම දුකක් එදකොට බලන්න මිනිස්සුන්ගේ කතා බහ තුල වුනත්තියෙන්නේ කරපු පිනක් යහපද්දයක් කුසලයක් නෙමේ. අකුසලේ මහිත හිතා හිත පිහිටවන්. හැබැයි ධරමි අවබෝධ කරගත්ත කෙනා කුසලේ හිත පිහිටෝගන්න. අරවහිතෙන් අතහරිනවාකුසල්. බුදුරජාණන් වහන්සේ පසුවදා සංයයා රැස් කරලක නම් මහනන ඒයේ රාත්‍රී විශාල් දිවියාලෝකයක් මවාගෙන දෙවිකෙනෙක්කාාව. ඒ දවතාව මම තමයි ජනවසභ මයි ජනවසභ කියලා මෙන්න මේ වගේ දිවියලෝක විස්තර ඇසක් කිව්වා ඒ පිරිසාතරය ආනන්ද හාන්දුරු ඉඳලකිනො සාමීනි මට අවසරයි ඔය නං එකත් එකටම බිම්බිසා රජ්ජරූම තමයිකිවීම. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඔබ ඉලක්හිට හිතුව. ඒ ඒ රාත්‍රී තතාගතයන් වහන් සිදිරී පෙනී හිටියී වෙන කවරුත්න මේ බිම්බි රජ්ර තමයිකිව. දැන් ජනවසභ නමින් දෙව්ලව ඉපදිලාකි එෙදකොට එෙමනම් අපිට පේෙනු අච්ර වදදීල මැරුණත් අපහයගනෑ ධර්මි අවබෝධ කරගත්ත කෙනා සුගතිය ගිය. ඊළඟට දැන් තමන්ගේ පියාට මෙච්චර වදදීලා ක්‍රූර විදිහට යටිපතුල් පල කන්න නොදී තියලා මෙච්චර වදදීල මරපු අජාසත්ත රජ්‍යුරෝ ගැනහි තන්න රජවුණනි දැන් සාමාන්‍ය මිනිස්සු හැමවෙලේම හිතන්නේ කෝමීවය ඇවිපාක කාලෙත් අද වගේම සාමා්‍ය මිනිස්සු අජාසත්තට හෙනවදිනකම් බලාගෙනඉන්න නඇති. කෝමට කිසි කරදරයක් නෑනේ තාම රජකම ඉන්නවානේ. මෙච්චර වදදීල්ල තමන්ගේ තාත්තාවමරල අච්චර වේල වනරාමි හදල පෝජකරපු රජ්ජුරුවන්ට නේදමූ මේේ වදදීලා මැරුවේ. ඔහොම කතාාවච්ච ගෙවල්ලොල ඉනං සාපකර කර කෝවිපාක කෝවිපාකකීකේ හිටපු කීදනෙක් ඇද. හැබැයි මතක තියා ගන්න අජා සත්තත් මැරෙනකම් හොඳට රජකං කර හැබැයි අද වෙනකොට අපායි පැහෙනවා කල්පයක් මහානිරේ ඒක විපාක ලැබෙන් ඒ ජීවිතය නෙමයි ඊළඟ ජීවිතය ඒ ජීවිතය හොඳට හිටිය රජකන් කරග දැන් ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේට අර අච්චර කරදර කරපු සංසාරම හතුරුකං කරගෙන නාපු දේවදත්ත ගැ හිතන් කට දේවදත්ත හාදුරුව ගැනහිතුවත් බුදුරජාණන් වහන්සේට ගල් පෙරලවා. ඔන් වහන්සේගේ සිරි පතුලේ ගල් පතුරක් ඒ ගල් දෙක ගට්ටනය වෙනකොට ගල් පතුරක් ගැලවිලා ඇවිල සිරිපතුලි දැවටිලා ලේ කැටියක් පිරුණ. එතකට බුදු කෙනගේ ලේසෙලවීමතු ලකුසලයක් කරගත් සංග බේදය කර තව කොච්චරණන් දේශනාවල මේ දේවදත්ත කරපු හතුරුකාං බුදු හාන්දුරන්ට කරපු නින්දා අපහස කොච්චරතියනවත්. හැයි දේවදත්තත් මැරෙනකං සාමාන්‍ය අපි කියනන්නේ එහෙම් බහින ලෙඩක් තිබ බැෙනැ කියද එතකොට ඒ කාලෙ ඒ ඒ විදිහටම බුදුහාන්දුුවන්ට විරුද්ධ කංකර කර හිටියත් මැරෙනකම් හොඳට හිටිය හැබයි යද අපායි කල්පයක් මහා නෙරේ පැහෙනවා. ඒ නිසා සමහර කර්ම අපිට අපේ මට්ටමන් අපට යාට මේ ෑ විපාකනය න අච්චර පවකාරයා සගයට ඉන්නවනේ. මුන්ට පෞකන් කරන්න කරන්නම හරියනවන එහෙම හිතන කියන මිනිස්ස ඉන්න. පිගතුනි ඒ දෘෂ්ටියටාවොත් ඒ වැටෙන්න්නේ මිත්‍යයා දුෘෂ්ටියට. එනිසායි ඔබට මේ කරුණු පෙන්නල දෙන්නේ සමහර කර්ම මෙලොව විපාක දෙනවා සමහර කර්ම ඊළඟ ජීවිතයේ කාන්තෙන් විපාක දෙන. උප පච්චවේදනය. තවස් සමහර කර්ම කොට සත්තියෙනවා. ඒවන් නිවන් දකිනකං හැම ආත්මිකම විපාකදිදී විපාකදිදී විපාකතිදයන්න. ආත්මසීයක් දාහක් ලක්සයක් නෙමෙයි ප්‍රමාණ කරන්න බෑ. අපරාපරිය වේදනිය කර්මකය. නිවන් දකිනකන් සසරේ විපාකදිදි යන කර්මතියන. ඒ අතර සමහර කර්ම මේ කර්ම විපාක විශෂය අපිට හිතාගන්නවත් බැරි සමහර කර්ම කෙනෙකොට හිතෙනලා ඕක පොඩි දෙයක්. හැබැයි ඒ කර්මය විපාක, ආත්ම ගානක් විපාක දෙන්න පුළුව එක අපිට තීරණය කරන්න බෑ කර්ම විශය අච්චින්තියි කර්ම විපාක දේශනාවල සඳහන්ග වෙනවා ජාතකපුොතේ සඳහන් වෙනවා එක එලුවෙකුගේ බෙල්ල කපල ආත්ම පන්සීයක් ඉපදීපදිී බෙලි කැපුන්කාපු සිදුවී එතකොට එක එලුවගේ බෙල්ල කැපුේ ඒක විපාක ආත්ම පන්සීයක් ඉපදීපදී බෙලි කැපුන් කන්නවුන සමහර කර්මතියන ආත්ම පන්සීයක් දාහ බිඳවල තමයි, ඒකාර්ම විපාක ගෙවෙන්. ඒ නිසාම කර්මවිපාක විශෂය අ්චින්තයයි. බුදුරජාණන් වහන්සේ පෙන්ුවේ උදේ හවස හිතන්. මේ කර්ම ගැන බොහෝ දෙනෙ හිතනව නං අකුසලුවලට වැටෙන්නේ නෑ. නිතර හිතනකොට මතක් කෙනවා මං මේ වැරදි වැඩේ කරුත් ම මේ වැරදිදේ කිව්වොත්. මං මේ විෙට ජීවත්තු නොත්. මේක විපාක මටම සසර අරගෙනයන්න වෙනවා කියලා මතක් වෙනවා. යංකම්මං කරිස්සාමි කල්්‍යයානංවා පාපකංවා තස්සදායාද. තමන් යම් හොදක් හෝ නරකක්කරොත් ඒකි විපාක තමම්ම සසර ගෙනියෙනවා කියනෙ එක තමන්ට නිතර නිතර සිහි වෙනවා. ඒ නිසා බොහෝ දෙනෙ කකුසල්වලින් වලකෙන්. ඊළඟටි තේරුම් ගන්න උත්සාහගමු දැන්මං ඔබට විස්තර කරේ මේ කර්ම විපාක විශේ. සමහර කර්ම මේ ජීවිතය විපාක දෙනවා සමහර කර්ම මේ ජීවිතය විපාක දෙන්නෙම නැතුව ඊළඟ ජීවිතය විපාක දෙනවා. සමහර කර්මතිනො නිවන්දකිනකම් විපාක දෙන්න. ඔයා අතර ඔ බහලලා ඇතින් මෙහෙම කොටස. අහෝසි කර්මති. එදකොට මේ වචනි ගැන සමහරය හිතනවා නිකනිගන පවහෝදනවා වගේ කරපු කර්ම අහෝසි කරගන්න පුළුවන් කියලා. එක්කො කරපු අකුසල් පිනකින් වහඩ පුළුවන් කියලා හිතනා ඇත්තින්න. අහෝසි කර්ම කියල ධර්මය විස්තර වෙන්නේ. එහෙම දෙයක් නෙමය. අහෝසි කර්ම හැටියට පෙන්නන්නේ ධර්මාවබෝධයක් එක්ක විපාක දෙන්න පරිසරයක් නැතිවීම තුළ අහොසි වෙලායන්. දැන් අපි ගමු කෙනෙක් මේ ජීවිත ධර්මය දියුණු කරලා හොඳට ධර්මයේ වඩල සෝවාන් පලට පත්වනා කියලා සෝතාහපන්න පලේට පත්වුණුව ඒකෙන උපරි මාත් මහතායි උපදින්. නතේ බවන් අට්ට මංආදියන් සෝවාන් වෙච්ච කෙනෙක් අටවෙනි භවයක කිසිම විදිහකින් උපතක් ලබන්නෑකෙන ආත්ම හතෙන් සංසාහරර්ගමන අවසන් වෙන්. එතකොට ඒ කෙනා සසරය කරපු කර්ම හෝ තව ආත්ම ගානක් විපාක දෙන්න කර්ම තිබුණොත්. ඒ සියලු කර්ම සෝවාන්වීමත් එක් අහෝසි වෙලාය. ඊළඟට සෝවාන් වෙනවත් සමගම අපායගාමී සියල් වකුසල් අහෝසි වෙනවා. සෝවාන් වෙච්චගෙනා කිසිම හේතුවකින් සතරා උපදින්නෑ මොනම විදිහකි. එයා අපායින් සදහටම මිදිච්ච කෙන සෝවාන වෙනවත් එක්කම අපයි මිදිලයි අපායගාම අකුසල් සියල් අහෝසි වෙනන් අහෝසි කරු ඊළඟට යම් කිසි කෙනෙක් මේ ජීවිතේ තවදුරටත්වීරය වටලා සකදාදාමී කෙන මාර්ගඵලය ලබන එයා කාමලෝක එක වතාව යපදෙන් එතනින් සංසාර්ගමන අවසන් කරන එතකට එතනින් එහා විාහක දෙන්න තිබ සියලු කර්මයහට අහෝසි වේ තවත්වීරිය වඩල පින්වන්ත කෙනෙක් අනාගාමි වෙන. ඒ අනාගාමි වෙච්ච කෙනාට මුළු කාම ලෝකෙම විපාක දෙන්න තිබ සියලු කර්ම අහෝසි වෙනවා. එ උපදින්නේ සුද්ධවාස කියෙන බඹල කාමලෝකන මේ බ්‍රහ්ම තලේක. එහෙදිම පිරිනිවන් පාන. සුද්ධවාස බමලෝමයා පිරිනිවන් පාන. අයි කාම ලෝකෙට එන්නේ. එතකොට එත්තනම් මෙහා විපාක දෙන්නේ අම්තා කාමලෝක හෝ කොහෙ හරි කරම තිබුණද ඔක්කොම රහණේ වෙලා හෝසිවිලාය. මේ ජීවිතේම මහා පින්වන්ත කෙනෙක් සසර ගමන අවසන් කරලා රහත් වුණු බුදුහාදුරු ඒ රහතන් වහන්සේලාගෙන පෙන්නන්නේ කීනම් පුරාණ පැරණි කර්මශ්‍යය කරාඒඔොක්කොම අවසන් කරා. නවන් නත්ති සම්බව අනාගතයේ භවයක් පෙන සායමත් අලුතෙන් කර්මහදන්නෙත් නෑ. විරත්ත චිත්තා ආයතිකේ බවස්මින් අනාගතති ආයමත් භවයක් පිණිස කරමහදන්නනන්නේ ඒ හරියට තේකීන බිහිජා අවිරුල් හිච්චන්ද. බීජයක පැලවෙන ස්භාාවෙන් නැති වුණාවගේ. අප දන්නවා මුං ඇටයක් මෑටයක් වී ඇයටයක් මොකක් හරි පැළවෙන දෙයක් ගැන හිතන්. එතකොට පැළවෙන ස්භාාව තියෙන බීජයක් නම් පොළොවෙ තියල වතුර පස්වලින් හල පෝර වතුර වැටෙනකොට බීජ පැලවෙනවා. හැබැයි පැලවෙන ස්භාව නැතිවෙච්ච බීජයක් තියෙන අපිගම් මොකක් හරරිමු ඇටේ මෑටේ කෙනෙක් මේක රත් කරලා කර කරලා පුච්චලා එක්කෝ මොනවිදියට හැබැයි බීජය පේන්න තියෙන ඇටේ නමුත් මේක තෙල් වොල බැදලගත් එකක් හරි මොනවහරි පැළවෙන සභහයි විනාස කරලා තියෙන එදකොට පැළවෙනස්භාවි විනාසකරපු බීජයක් පොළ වෙතියලා අපි කොච්චර පෝර දැම්මත් පස්වලින් වැහුවත් වතුර දැම්මත් එක පැලවෙන්න ඇයි පැළවෙන ස්භාවවි ඇති වෙච්ච බීජ ඒ වගේ තමයිකන රහත්තන් වහන්සේලා. ඇහැට පේන්න ඉන්නවා. ඇස කණනාසේ දිවකය මනස තියනවා. හැබැයි ඒ ආහිතනහයි මුල් කරගෙන අවිද්‍යාව තන්හාාව හටගන්න නෑ සංසාර ගමන හැදන්නේ නෑ පටිච්ච සම්පාදය සකස්වෙන්නෑ ඒ ගමන නිරුද්ධ කරපු කෙනෙ. උන්නහන්සේලාගේ සසර ගමන නිබ්බන්ති දිහේරා යථායම්පදීප. පහන් සිලක් නිවිලගිය වගේ එත්තනම උන්නහන්සේලාගේ කය, ඳී යනකොට එතනව නිවිලෑනු ආයි වෙන කොහේත් අතන ගියා මෙතන ගියා එහහි පපදුනා තව තැනකට කර්මගෙනෙ එහම තැක් න එතනම නිවිලාෑන අපහන් සිලක්නවි ලගියාාවන තියඒනිසා ඔය විදිහට බුදුරජාණන් වහන්සේේ කර්ම විපාක අපි සසරේ කරපු කර්ම විපාක අහෝසි කරගන්න පෙන්න්නපු එකම මාර්ගය කම්ම නිරෝධගාමනී ප්‍රතිපදාව කියන්නේ ආර් අෂ්ඨායින්ක මාර්ගයට වෙන මාර්ගනය කර්ම නිරෝධගාමනී ප්‍රතිපදාවමේ අපි රැස්කරගත්ත කර්මයන්ගෙන් විපාකවලින් බේරෙන ආරක්ෂාවෙන ඒ අහෝසිකරගන්න ප්‍රතිපදාව තමයි ආර්යෂ්ඨායක මාර්ගම වැඩී. ඊළඟට පින්නතුනි අපි සමාජය තුළ අපේ ඇස්සුල්ලට පේන දෙයක් අපි නිකංහිතම සාමාන්‍ය ගත්තහම. ඔබ නිගන් සාමාන්‍ය සමාජයේ දිහා බලනකොට, අපට අපේ රටේ ජීවත් එනම නිස්සු ලෝක ඉන්නම නිස්සු අවට ඔ බැස් දෙගෙන් දකින. සමාජ දිහා ගත්තාහම අපිට මෙහෙම දෙයක් බැලූ බැල්මට පේනම් සමහර වෙලාවට මහා දරුණු අපරාධ කරන මිනිස්සු ඉන්න පුළුව. එමිනිස්සු මොන ක්‍රමෙන් හරි නීතියනු රිංගන්න පුළුවන් තැන්තිබනොත් කොහෙෙන් හරි රිංගෙන යන ඔොහෙෙන් හරි බේරන්න ක්‍රම හදාගන්න. එතකොට ඒ ඒ පැත්තෙනු රැකවරණ හදාගන්න ඊළඟට කරන්නෙම එක්කෝ ජඩකං ව්‍යාපාරයක් පටන්ගත්තා නොයෙක් සල්ලාලකං සුරාව සූදුව මත්කුඩු මඩද්‍රවිමේ හැම දෙයක් එක්කම මිනිස්සුදන් නොමේ කෙනම් මෙහෙම කෙනෙ. හැබැයි පෙනුමෙන් ගත්තා සමහරලාවට බොහොම ලස්සනයි රත්තරම්පාටයි සල්ලි තියෙනවා සීවකව ඉන්නවා බොහොම බැලූ බැල්මෙන් පෞර්ෂවත් හැබැයි ලෙඩත් දුකක් කරදරයක් නැතුව අකුසලුත් කරගෙන සමාජය හොඳට ඉන්නව පේනවා. එදකොට මිනිස්සු සාමාන්‍ය මිනිස්සු මේ අයිදිහා බලාගෙන ඉඳල හිතනවා බලාපල්ලකොර පවකාරයට හරියන්න හැටිය කෝ කිසි විපාකයක් නෑනේ මේ මනුස්‍යය මෙච්චර වැරදි වැඩ කරලත් ඔය ඉන්න හොඳට කෝ මේ වැෑ විපාක කියලා එහෙම දෘෂ්ටියකට ආපු ගමන් කරන අකුසල්වල්ල විපාක නෑ කියලා දුෂ්ටියකට න එක මිත්‍යා දුෘෂ්ටියන් ඒක වෙන්න මේ විදිහෙට මේ කරම අනුව ගලපලා තේරුන්ගන්න ඒ තමයි මේ සසරි අපිකරපු පින් පවවල විපාක අපි ගත්තහම අපේ ජීවිතවල සංසාර කරපු පිම්පව් මේ දෙකම රැස්වවී විපාකදිදිී යන සංසාර ගමනක් මේේ තිය. අපහිතම යම් සාමාන කෙනෙක් ගැන උබහිතන් කෙනෙක්කඉන්න අකුසල්ම කරන පව්කම්ම කරන කෙනෙක්කන්න. මේ කෙනා වැඩිපුරම පංච දුෂ්චරිතයන අකුසල් කරන පෞකං කරන කෙනෙක් කියලා හිතන් හැබැයි ද හිට හරියේ මිනිස්සු පිණුත් කරනවා එක්ක සමන්ගේ ගෙදර අමුදරුවන්ට හරි සලකන ඉෙදර බල්ලෙක් හරි ඇති කළ සතෙකුට කෑම ටිකක් දුන්නත් ආත්ම සීයක් ආනිසංස ලැබෙන පිනා එක්ක ගෙදර වැඩකරන මනුස්සේකුට හරි තමන්ගේ කියනේ උන්ට හරි සලකන සමට වෙක් පොසොරණ එනකොට බොරුවට හරි නමගහගන්න හරික තොරන් ගහනවා දන් සැල් දෙෙනවා හැබැයි ඒතුළ පින් රැස් නොනැත්තින අපි හිතමල් ටිකක් ජීවිතේ සාමානය අපිනින් තේරුම්ගන්න ඔබට මම ප්‍රමාණ කියන්නේ අපේ තම සීයට දහයක් වගේ පින්කරගත්ත කෙනෙක්න්න හැබැයි සියට අනුවක්ම අකුසල් වලින් පිරිච්ච පවකාරය දැම් මෙහෙම කෙනෙක් මරනාසන්න වෙනකොට මෙයාගේ ජීවිතේ දැම් බලවත් වෙලා තියෙනෙ අකුසල් පැත්ත බලවත් වැඩි සීට අනුවක් තරම් අකුසල් බලවත් වෙච්ච කෙනෙ මේ අකුසල් බලවත්කම නිසා මරණ මං්ච එක අකුසල් මතු වෙලා මෙයා මරණින් මත්ත වැටිනු අපායට මතගතියා ගැන නිරේ කියලා කියන්නේ අපායි කියන්නේ පින විපාක දෙන්න තැනක් නෙමයි. අපායි කියන්නේ අකුසල් විපාහක දෙන්න තැන. නිරට වැටුණට පස්සේ සමහර නිරි සත්‍යයන් ගැන බුදු හාදුරන්ගේ දේශනාවල සඳහන්ග වෙනවා මහනෙනි ඒ නිරේ උපදින සත්්‍යයන් අපායිෙන් අපායිට වැටිවැටී කල්ප ගනන් මහනිරේ දුක්කිිඳල දුක්කිිඳල තවත් නිරේකට ලෝකුම නිරයට වැටින්. ඒක දුක්කිිඳල දුක්කිිදල දුක්කිිඳල තවත් එක්කු අසිපත් නිරේ කුක්කුල නිරේ උනුවල්ලු නිරේ ඔයගේ අපයිවල් ගොඩා ගැන දේශනාවල තියෙන. මේ අපායිෙන් අපායට වැටි වැටි දුක්විඳවිද දේශනාවල තියෙනවා මහනිමි අකුසල විපාක ගෙවෙනකං චුතවීමක් නෑකින්. තමන්ගේ කැමැත්තිෙන් ආපහ වෙන්න බෑ. කර්ම විපාක ගෙවලා ගෙවලා ගෙවලා, කල්ප ගානක් හරි අර කරපු විපාක ගෙවල්. දැංගඔබ හිතන්න කල්ප ගානක් හරි අපායිම පැහහි පැහෙ දුක්විනවිඳ ඉන්නකොට අර සසරයේ කරගත්ත කරර්ම ජීවිතය කරගත්ත කර්ම ගෙවිලා 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 ඒවෑ විපාකත් යම් කාලෙකද ෙවිලා අවසන්වේගෙන යන කාලයක් කියෙන. දැන්ගේ අකුසල් ගෙවිලා අවසන් වෙනකොට දැම් බලවත්ව තියෙන්නේ අර කරපු පින්ටික දැම් බලවත්. ඇයි අකුසල් කල්ප ගණන් දැන් අපායි ගවලයින්න ඒ පින මතුවෙලා මෙයා අපායින් චුතවෙලා මනුස්සලෝකකට එනවා මතකතියා ගන්න දැන් උඩට එන්නේ අපායි කල්ප ගනන් අකුසල් ගවල එන්නේ දැම් බලවත් පින කර්මටික ගෙවල එන්නේ එහෙම කෙනෙක් මනුස්සලෝකට එනකොට උපපදින්නේම බොහොම ලස්සන තැනක උපදි ස්රූපෙන් ගත්තන් ලස්සනයි පුංචි කාලෙ දං රත්තරන් තොටිල්ලේ නලවන්න සැප පහසුකං හැම දේම ලැබෙනවා. ඒළඟට ව්‍යාපාර පටන්ග්ඩ පටන්ගන්නදී හරයනවා. සල්ලි උතුරනෝ. සමහරලාවට දුරාචාර ඒ හැම දේකිින්ම බලාගනින් ඇැදි දියුණුුවෙන. දැන් සල්ලි තියෙනවා ලස්සන තියෙනවා පෙනුමතියෙනවා පරිවාර සම්පත්තිය හැම දේම ලැබෙනවා දේශපාලන බය කියෙන් පුළ හැම පැත්ක්ම දැන්දව. ඇයි අර සසරෙ කරපු පින්ටික මේ මනුස්සලෝක ඉන්න කෙටි කාලේද දැම් මතු වෙලා හොඳට විපාක දෙන කාලය. හැබැයි මතකතියාගන්න දැම් මනුස්සලෝකෙද මේ මොන සැපසම්පත් ලැබුණක් මෙයා කොහිදං ආප කෙනෙක්ද. කල්ප ගනන් අපායි දුක්විඳ ලාපු කෙනෙක්. එයාගේ සංසාර පුරුද්ද විඤ්ඥාණය පුරුදු වෙලා තියෙන කුසලේකට පිනකට නෙමේ අකුසලේට. මේ විඤ්ඥානය යන්නේ සංහර පුරුදත්යෙක්ක. යාගේ සසර පුරද්ධතියනෙ දුරාචාරයට හොරකංවුවලට ඩකංගුවලට වැරදි වැඩවලට පාපමිට්ට සේවනයට සල්ලාලකමට සංසාර පුරද්ධතිය නේකට. එදකොට එවැනි සසර අකුසලට නැබුරවෙච්ච විඤඥානයක් තියෙන කෙනා මේ මනුස්සලෝවකද මොන්න තරන් සැපසම්පත් තිබුණත් සංසාර පුරුද්ධට අනුව විඤ්ඥානය කුසලේට නෙමේ හැරෙන්නේ අකුසලේට. කෝටි ගණන් තිබ්බත් කරන්නේම ජඩකම්මයි. මොනවා තිබුණක් පටන්ගන්නෙම දුරාචාර ව්‍යාපාරම ඒවටමයි හිතයන්නේ. කොච්චර තමන්ට ආදරණය බෙරිඳක් දරුව කවුරු හිටියත් සල්ලාලකම යනක එක පුරුද්දක් වෙනවා. එදකොට මේ වගේ දුරාචාරය මේ හැම්ම දේකටම යෙදෙනකොට හැබැ යන හැම සැපසම්පතක්ම තියෙක්්දී දුරාචාරය දෙන. දැම් මේක බලාගනන්න මනුස්සෙකුට පේන්නේ අර පෙර සංසාර ගැන පේන්නෙත්න අපා හිට කතා දන්නෙත් නෑ කට අපිට පේන්න මේ ඇස් දෙගෙන් දකින මේ අවුරුදුකිහිපයක් මනුසලෝකෙ මේ ජැබිලා ඉන්න ටි කාලයක් විතරයි අපි දකයි. එතකොට එහෙම කෙනෙත් දිහා බලාගෙන ඉඳලා. කර්මී ගැන නොදන්න කෙනෙක් හිතනවා බලාපල්ලක මේ පෞකාරයට හරියන හැටිය. අච්චර පව්කරන්න කරන්න වැජබෙනවානේ. කෝමුන්ට කිසි කරදරයක් නෑනේ කෙල හිතනවා. එහෙම හිතපු ගමං ඒ දුෘෂ්ටේ ආපපු ගමං ඔබ වැටෙන්න්නේෙ මිත්‍යා දුෘෂ්ටේකට. කරන, පින් පව්වල විපාක නෑ කියන දෘෂ්ටියට අපපු ගමන් ඒ නියත මිත්‍යා දෘෂ්ටිය ඔන්න ොත්තන වරදින අපිට. ඒළඟට පංගතුන ඒකෙම අනි පැත්ත මේ විදිහයට තේරුන්ගන්. හොඳ කරන මනුස්්‍යයාට මයි මේ කරදර බොහෝ වෙලාවට අද ඕන තරංගෙවල්ලොලොයි වචන අහෙනවා ඇති. ඒළඟට අද හිතන් හැමෝටම මේ ප්‍රශ්න කරදරම ලංකාවන්න ඔබටවත් මේ අපි කීප දෙනකුට වෙච්ච දෙයක් නෙමේ. මෙවට දරමයගැන කාල විපත්ත මේක ලෝකහිටම සිද්ධ වෙච්ච දෙය. සමහර කාලේන එක්කු වසංගත රෝගවෙන්න පුළුවන් යුද ඇති ච් කාෙ යුද්දවට මදි වෙච්ච මනිස් බ බලන්න පලව ලක ුද්ධ දෙවනි ලක ුද්ධාතර ඒවට මැදි වෙච්ච මනිස්සු කොච්චට දුක්ඉන්නද. අපේ රටේම උබහිතන් බැමනිිතියාසාහය අවෞුරුදු දොළහක විශාල නියගයක් සාගතය. ඒ කාල රහතන් වහන්සෙලා ඉන්න වැඩ හිටිය. එදකොට ඒ කාල ජීවත් වෙච්ච හැම මනුස්්‍යයාටම දුක පීඩාව. ඒ කාලයක් එක්කේ විපත් එක්ක ඒවා විඳින්න සිද්ධවර තිඒ වගේ බොහෝ දෙනෙකුට කරපු පින්කංගැන් සමමාරුට හිතරව ඇති පිංකරාට වැඩක් නෑ අපිටමයි මේ කරදර කෝවද අපිට කොච්චට කරදරද කියලා එහෙම හිතනයින්න. ඉල්ලඟට අපි ගමු සමාජය තුළ සාමාන්‍ය අපේ ඇස් දෙකට පේන දෙයක් ඒ තමයි අපි දන්නවා අහිංසක දුප්පත් අසරන මිනිස්සුයිඉන්න. සමාජිතුල සමහර ගංගුල අම්මලගත්ව. බයි අටමස්ථාන ළඟට වර් ලි සෑ ශ්‍රීමහා බෝධියය ලඟට ගහි බලාගෙන හිටියොත්. සමහර අම්මලා ඉන්නවා ඇත පැතිවල්. බොහෝම දුප්පා අසරනයි. ඒ ඇවිල් අර ගහක්යට එලි මහනේ එක්ක පැදුරු කෑල්ලක්. ඉටරේදි කැෑල්ල බොහෝ වෙලාවට ඔයි පත්තර කෑල්ලක් එලාගෙන ඔය ගහක්යට නිදාගන්න. උදේ පාදර නැෙටල් ගෙල් වන් ල සෑ ල් වාඩ වෙලා පිරික් කිය. ඩිකිනනකට ටැ්හකට ගහිල්ලලා වතුර ිකක් බොනු. කවරු හරි කෑම පෙදනවා දක්කොත් ගහිල්ලයි මොනවා හරි දෙන දෙයක් කරගෙන කාලා මෙන්න ආය ගිහින් ශ්‍රීමාබෝධියලක වාටලා පිරික් කියෙනවා බුදුන් අදන්න. ඔය අටමස්ථානවැදල සතියක් ඉතර ඉන්දර සමහල්ලාට බසි කියයන්නවාහල්ලිනේ හ පයිංය අම්මල න්න. එදකොට මේ වගේ ජීවිතයේ නිතරම සද්ධාවෙන් බුදුන් අදනවා පින්කංකරනවා දන්දෙනවා. අපි දන්නවාමේ සමාජය තුළ අපි බොහෝ ලංකාපුරා බණ කියලා වැඩ සටහන් කරලා මිනිස්සු ඇසුරු කරලා ගංනියංගම් මේ රටපුරා හැම්ම තැනම අපි බණකයක යනකොට ඒ මිනිස්සුන්ගේ ජීවිත සද්ධාව තියන පින්කංකරන බොහෝ අයගේ ජීවිතවල ස්භාාව. සමහරු දන් දෙන්නේ පන්සලට දානෙටික දෙන්නේ තමන්ට කන්න තිබිලනෙමේ. ගෙවල්ඔල ඔබ හොඳට හිතන්න සාමාන්‍ය ගෙදරක. ොකුප පහෝසත් ඉහල පැලන්තිගේක නෙමේ සාමාන්‍ය ගෙදරක කනබොන හැටි ඔබහිතන් අපි කන හැටි ලිපාදනී කියල මිනිස්සු කියනවා. සාමාන්‍ය ගෙදරක කන්න බොන්නේ එක්කෝ එකවෙලායි සමහරු ගෙදර කෑමටික හදන්. තවල්ට එක්ක ඒක රත්කරගෙන කෑවයික්ක සමහරු දේට කෑට පස්ස ආයකරන්නෙක්ු රෑට එක රත්කරගෙන ඉතුරුවෙනද කෑමටිකක් කන. ගෙදර උපරිමෙක්කු එක්ක වෑන්ජනේ සමට වෑන්ජන දෙකයි. සමහල්ලාට බත්තකට ලුණ ගෙඩියක් තියාගෙන ලුණු අතුර ටික් කියහගෙන කනමනිස්සුයින්. හැබැයි ඒමිනිස්සුම පන්සලට දානෙටිකරගෙන යන්නේ. කෝම හරි වෑන්ජන තුන හතරක් හදාගෙන. පෙල් ඇවරියක් හරි. තව මොන හරි කඩෙෙන් හරි පලතුරක් හරි අඩගානි කිරිහටයක් හරි ගන්න පුළුවන්න ඒ කත් අරගෙන. හොඳට වෑන්ජන හතරක් පහක් එක්ක දානටිකරගෙන ගිහිල්ලා පන්සලට පූජ කරලා ගෙදරඇවිල්ලා. එක යෙන දෙයක් කාලාල දංකුරටික සූරගෙන කාලා ගෙවල්ල ඉන්න. තමන් කනුවට වඩා හොන්දට දන්දින මිනිස්සුයින්. සමහට තමන්ගේගේ තෙමෙනවා වහල තෙමෙනෝ. ගෙදර නිදාගන්න තැනක්නෑ. හැබැයි පන්සලේ ධර්මසාලාල ටයිල් අල්ල නොවකිී වෝත්. බුදු මැදුරට සීට් වහනවකි වෝත් නැ වෙලා හරි සිීට්ට හක් කරන්ද. ගෙදර මැටිටිකගාගන්න විදිහක් නැතුව ඉන්නවා. ද සමිතිදාලාලවත්න හැබයි පන්සේ ටයිල්ලන්න ටයිල් කැටයක් හරි අරන්දේ. එහෙම මිනිස්ු අපිදන්න. හෙදකොට එවැනි අයගේ ජීවිත කතාාව හොඳට එබිලා බැලුව සමහරලාවට හරයට කරදර ලෙඩරෝග එක්කෝ හේ ගෙවල්වලට කරදර නායයනවා ගෙවල් කඩාගෙන වැටනවා ගහක් කඩාගෙන වැටනත් ගෙදරට වැටෙන්නේ පාරක ගියත් එක්ක මොකක් හරි කරදරයා මොකක් හරි විපතක් එක හොරහතුරෙක් සතතික්ගෙන් හරි කලියෙක් කෙල්ල හරිගේ කරලායනවා එතකොට මේ වගේ හරියට කරදර විපත්මීමිනිස්සුන්ට එතකොට ඒ අයගේ මෙලව අපිට පේන්න මේ ඇස්තිකෙන් දකින මේ මනුස ජීවිතය ඉන්න ටික කාලේ ඒ අයි දිහා බලාගෙනී දලා කෙනෙක් කියනවා බලාපල්ලකු මේ හොඳට ඉන්න මනිස්සුන්ටමන මේ කරතර කෝ මේ මිනිස්සුන්ට මේ කරපු පින්කංගොල විපාක ඔය මනුස්සය දන්න දවසඉද පන්සලේමයි බෝධිය ළඟමයි චෛත්‍ය වටේඒ මයි කියනවා ඒ නුසයටටමන මේ කරද රොක්කෝ. ඔය දෘෂ්ටියට ආපු ගමන් ඔබ හිතන්න දැංහිත ටැවිල්ල තියෙන්නේ කරන පිනේ විපාක නෑ කියන දෘෂ්ටිය. පින් පව්වල විපාකයක් නැත කියන දෘෂ්ටියට ආපු ගමන් ඒ වැටෙන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය. ඒ ඔබ තේරුම් ගන්න මේ විදිහෙන් මොකද අපිට මේ කර්ම විපාක විශ්‍යය අචිින්තය. යම්මට්ටමෙන් හරි මේ බුද්ධ දේශනා එක්ක ගලපලා අපි මෙහම තේරුම් ත්තේ නැත්නං අපි නහත මිථ්‍යා දෘෂ්ටික මතවාදවට වැටෙන. පි තුනේ ඒක ඔබ තේරුන්ගන්න මේ විදිහට. පින්කරණ අයගේ ජීවිත මේ අපි විඤ්ඥාන සංසාර පුරුදුත් එක්ක යන්. අර අකුසල් කරන කෙනාගේ වි්ඥානය අකුසලේටම අනුව සකස්වවී සංසාර යනවා වගේ. සතරාපාහිටම නැඹුරුවෙල අපාය මහගිදර කරගෙන අකුසල පුරුදු එක්කම යා සසව යනවා. පින්කරන කෙනගේ විஞඤ්ඥානය පුං්ඥූප ගංහෝති විඤ්ඥාන, පිනට නැඹුරවෙච්ච පිනට සකස්වෙච්ච නත් එක්ක බැඳිච්ච ඤ්ානයක් සසරයන්නේ. එයාට හැම උපවඋපං හැම වෙලා දන් දෙන්න පිනක් කරන්න සේල්ඩාකින්න ඒකටමයි හිතපුරුද්ධ. දැන් ඔබහිතම මෙහම ආට අප අපි අර කලින් උදාහරණෙද හිතුව වගේ අපි මේ සංඛ්‍යලයකන ගන්න ඔබට තරුම් කරවන්න. අපි හිතම කෙනෙක් න්නවා ජීවිතයේ සීයට අනුවක්ම පම්ම කරන කෙනක්. හොඳට පන්සීටඩාකිනවා බුදුන් අදිනවා තුන් සූට්‍ර කියයාගෙන බුදුන් ඇඳගෙන දන්දීගෙන න්න තියන බත් පතහරි සතකුට හරි දම් දෙෙන බෝම සිල්වත්ගුණුවත් සීයට අනුවක්ම ජීවිතයේ පින්කරපු කෙනෙ හැබැයි මතකතියාගන්න සූවාන් වෙලා නෑ කියන්නේ අකුසලුත් කෙරෙනවා තරහ යනවා කේන්තියනවා ඉරිසිියාව ඇතිවෙනවා අනුන්ගේ දේවල්ෝට ආසාාව ලෝභකම ඔය අකුසල් මේ අකුසල සිතුවිල හිතේ නැතුව නෙමේ එතකොට සීයට දහයක් කියල හිතම පොඩ්ඩක් ීවිතය අකුසලු ටැස්සේෙනවක ේන්තියන්නවා තරහා යනවා කාට හරි බනින්න හිතනවා තමන්ට මාය අනේ මටක අකුසලයක් ුණානේද කියෙලා අයි මතා යතින් සංවරයට නවා අප තම එහෙම බෝම ගුණහපත් කරීම දැන් මෙහෙම කෙනෙක් මරනාසන්න වෙන කොට පින බලවත් සීයට අනුවක්ම පිම්ම කරපු කෙනෙක් වැඩිපුර අවස්ථාවතියන්නේ සුගතියට දිවිය ලෝකවට ආසන් අකුසලයක් මතු නැත්නම් ඒ මොහොතේ ඒකනාට. ලවත්වෙලා රණින් මත්තේ දිවිියලෝක උපදනු. දැන් හිතන්න දෙව්ලව ගියාට පස්සේ දිවියලෝක කියන්නේ අරකරපු අකුසල් චුට්ට විපාක දෙන්න තැනනමේ. දිවියලෝකවල අකුසල් විපාක දෙන්න දෙවු්ලවර්ති බලවත්වෙන්නේ පිනේ විපාක. සියයට අනුවක් තරම් පින්කරපු කෙනාගේ ජීවිතේ දෙවුල්ලොවන් දෙව්ලොවට සැප විාක ලබනු. සමහර දෙවුරු ගැන දේශනාවල තියෙනවා කල්ප ගනන් දිවියලෝක සැපවිඳෙන. චාතුම් මහාරාජික දෙව්ලව ඉපදිලා සම්පූර්ණ දිවිආයසකිවර. එහෙන් චුතවෙලා යාම දිවිය ලෝක, තුසිත දිවියලෝකේ, පරණින්මිත වසවර්ති, තෞතිසාාව, ඔය දිවියලෝක හයේම දෙව්ලවින් දෙව්ලෝට, සමහරයි ගැන තියෙනවා කල්ප ගනාන් මනුස්ස ලෝකෙට වත්තෙන් ඇතුව දෙව්ලවන් බමලවට බමලවින් දෙව්ලවට දිවිය බ්‍රහ්ම ලෝකෝලම සැපසම්පත්වන්ද කිය. එතකොට මේ වගේ සසර අර පින බලවත් නිසා මනුස්ස ලෝකෙදි කරපු එයා දිවියලෝකෙන් දිවිය ලෝකට බොහෝ කල් අපිහිතම කල්ප ගානක් දිවියලෝක සැපවිදිෙන වගේ දැන් දෙව්ලවත් කාලයක් යනකොට අරකරපු පින්වල විපාක ගෙවිලා ගෙවිල් අවසන් වෙන බුදුරජාණන් වහන්සේගේ දේශනාවත්තින පුබ්බ නිමිත්ත සූත්‍රය කියලා එයාගේ පිනේ විපාක ගෙවිල් අවසන් වෙනකොට දැන්යාට දිවියලෝක ඉන්න ඉන්න කියලා වැඩක්නෑ යාගේ පින ෙවිල් අවසහන් වෙලාතියෙන් එතකොට එයා පැළඳගෙන න්න දිවිය මල්මාලා පරවෙන්න පටන් ගන්නවා කියන. දිවිය සලුපිලි කෙළලුටතු වෙනවා. දිවිය විමානවල සිත්්තාලවන්න නැතව යනවා. දෙව අන්ගේ දිවේ ශරීලවල ප්‍රභාස්සර ගත්ති අඩු වෙලාත් දුරවර්ණ වේගෙන යනවා. එතකොට අනි දෙවරු කියනවා කියනවා පින්වත ඉතෝ බෝ සුගතිං ගච්ච බයික්මනට මනුල හිත පිහිටවන්න සුගතියටයන්. සුගතින් ගන්තතුවා සුලද්ද ලාබල් ලබ ඔබ මනුස්සලෝකට ගිහිල්ල උතුන් ලාබේ ලබන්න. ඒක තුළ ස්ථාවර වෙන්න කියන. බුදුරජාණන් වහන්සේ කාරණය ගැන විස්තර කරන මහනේනිි දෙවියන් මනුලවට ගිහිල්ලා උතුන් ලාබේ ලබන්නකිීවේ තිසරණයේ පිහිටන්. ඒක තුළ ස්ථාවර වෙන්න කියන්නේ සූවාන් වෙන්න කියන කාරණේ. එදකොට දෙවියලෝකෙ පින ගෙවල චුතවෙන් නාසන්න. ඔරන් අනික් දෙවියන් කියන ඔබ ඉක්මනට මනුලව හිත පිහිටවන්. මොකද දැන් අකුල් මතුවන වෙලා පින ගෙවිලාව සානයි. දිවියලෝකෙන් ඊළඟට පහට වැටුන්න තකුසල් බලවත් වෙලා වැටන්න තිෙන අපායට. ඒ අපායටට නොවැටි බේරෙන්න්න තියෙන තැන ඔබ ඉක්මට නුසලෝක හිත පිහිට වන්න කියලා. එහට ගිහිල්ලා ඉක්මනට තිසරණය පිහිටගන්න. හො ඒට පින්කරන්න කුසල් වඩන් ඔබ ඉක්මට සෝවාන්වෙන් ආයමත් දෙවියන් අතටට පින්කරගෙන එන්න කියලා ඒ දෙවරු මරණාසන්න මොහොතේ අර චුතවේ නාසන්න දේවතාවට උපදෙස් දෙනවා. දැන් අපිහිතම එහෙම කෙනෙක් දිවලෝකෙන් චුත වෙලා මනුලොවට එනවා දැන් එයා එන්නේ මතකතියාගන්න පින ගෙවලා එන්නේ කල්ප ගණන්හ පිනේ විපාක ගෙවල මනුස්සලෝකෙට එන්නේ අපාහිට නොවැට යන්තම් මනුස්සලෝකෙට එන්නේ අකොසල්ටික මතුවෙලා එන්නේ එයා මනුස්සලෝකෙ උපදින්නේෙම දුප්පත්ම දුප්පත් ඇැනකට. යාගේ අකුසල් විපාකද දෙන්න මෙහිදී. දැම්පිනේ විපාක දිවී ලක ගෙවලයි. සමාට උපපන්දායිනල් ලෙඩ කරදර. ජීවිතේ අන්ත දුක්කිදිිනෝ. ගෙවල්ලෝල ප්‍රශ්නය හරියට නිදාගන්න තැනක් නෑ ඉගෙනගන්න විදිහක්නෑ කරදර ඊළන්ගෙට කොහෝම මහරි ජීවිතයේ ගැටගහගෙනඉන්න කොට අසාක්කවාගන්න ගියත් කරදර ඒවැත් මොනෝහරි ප්‍රශ්න හේනක් කොටාගෙන හිටියත් කරදර ගයක් හදාගත්තත් මොනවා හරි කරදර විපත්. ජීවිතේ අපි සාමානිකි නොමිනිස්සු එක පිට එක පිට හෙනගෙඩි පාත්තේ න වගේ කරදරකි නොමිනිස්සුන්. එතකොට මේ වගේ ජීවිතය හරීයට ප්‍රශ්න කරදර විපත් දුග්ගැහට එක් මේ කෙනා මනුස්ස ලෝකෙඉන්න. හැබැයි මතක තියාගැන දැන් මේ කෙනා දිවිය ලෝකයි නඟාප කෙනෙ. පිනේ විපාක කල්ප ගණම් ගෙවප කෙනෙක්. එයාගේ සංසාර විඤ්ඥානි සසර පුරුද්ධ තියන්නේ පිනට. ඤ්ඥාන පිනට නැඹර වෙච්ච මනසා එහෙම කෙනෙක් මනුස්සලෝකටාවත් කොච්චර දුප්පත් ඇනක ඉපදුනත් විඤ්ඥාණී සංසාර පුරුද්ධ තියෙන්නේ පිනට ඒ නිසා හිත නැමෙන්නේ කොහෝ මහරි දාානයක් දීගන්න ඕේ. ඔන්න හිතටෙන්නේ ඇයි සසර පුරුද්ධ කොහෝමහරි මොන කරදර තිබ්බත් සිල්ගන්න ඕේ අන්න දැන් හිතටෙන්නේ අර සංසාර පුරුද්ද වේලක් කැරවලක් කාල්හරි මොනවා හරි සතෙකුට හරි කෑම ටිකක් දෙනො දවසගාන පිනක් කරගන්න. මොන කරදර තිබුණත් ගෙහිල්ල පන්සකට ගිහි ක්කු සිල් ගන්නවා ගෙදරෙ හරි සිල්ගන්න. බනක් අහන තැනකට ගෙල්ලා කොහයා අය අයික වාඩල බනක් අහන. ජීවිතේ පුළුවන් තරම් හමුදරට පන්සිල් රකිනවා. වැරදි වැඩ කරන්නේ. හොර වැඩ කරන්නේ ජීවත්ව එන්න කියලා කොච්ච රගහිංකන් තිබුනත් අධර්මිෂ්ට ජීවිත ගත කරන්නේ ධර්මානුකුලෝ ධර්මිෂ්ටව සිල්වත්තමඉන්න. ඒ සංසාර පුරුද්ද හැබැයිඒ මනුස්්‍යයාටම පුදුම කරදර ගොටකුත් එෙනවා දැම් මේ කෙනනා ගැන පිටින් දකින මිනිස්සු. අර ජීවත් එන කෙටි කාලි මනුස්සලෝක දිහා ඇස් දෙකින් බලාගෙනන්න මිනිස්සු කරමිය ගැන දන්නේනෑ සංසාර ගැන දන්නේ පේන්නේ ඇස් දෙකින් විතරයි. එයා දිහා බලාගෙන හිතනවා හාම් බලාපල්ලක වච්චර හොඳට ඉන්න මනුස්්‍යය කාටවත් කරදරයක් නැතුව සිිල්වත්ත. නිතරම පින්දහම් කරන ගුණහපත් මේ මනුස්්‍යයාටමන මේ කරදර කෝ මේ මිනිස්සුන්ට ය කරන පින්වොල විපාක. ඔහොම හිතනා ඉන්නවා. ඒම හිතනවා කියනවා එවැනි දුෘෂ්ිවලට නවා. එවැනි දුෘෂ්ටියක ටාප ගම මනස වැටන්නේ මිත්‍යාදෘෂ්ටිට කරන පිනේ විපාක නැතකිෙන මිත්‍යයා දුෘෂ්ටිටට එනිසා පිංහතුනේ කර්මය ගැන ඔබටවත් මටවත් අපි කාටවත් කර්ම විපාක විශෂය ගැන හිතලා නිගමන දෙන්න. මේ කර්ම විපාක සුරූපය ගැන තේරුම් ගන්න පුළුවන්කමක්නේ. බුදු හාන්දුරු අපිට තේරෙන විදියට පෙන්නුව. චේතනාව තමයි කර්මි. ඔබ හිතන කියන කරන මේ හැම දෙයක්ම චේතනාවක් එක සකස්සේ. එ නිසා චේතනා පහල කරලා වැරදි වැඩක් අකුසලයක් කරොත් ඒක විපාක උබ කරා එනවා කියනෙ එක හිතන්. කවදා හරි මේ ජීවිතය වෙන්න පුළුවන් සමහට මේ ජීවිතයේ නොෙන්න්න පුළුවවා උපද්්‍යවේදනය ඉළඟ ජීවිතය වෙන්න පුළුව සමහර කර්ම නිවන් දකිනකන් සසර ලැබන්න පුළුව. ඒ නිසා කර්ම විපාක නිතර හිතන්. බුදුරජාණන් වහන්ස පෙන්වුව මහනෙන ගිහියෙක්වේවා පැවිද දෙෙක්වේවා නිතර හිතන්න මේ විදියට කම් අස්සකෝමේ. මම කර්මය සකීය කරගත්ත කෙනේ. කම්බ දායාදු මම කර්මයේ දෑවැද කරගත්ත කෙනෙ. පටිසරනු මං කර්මය පිළිසන්න කරගත්ත කෙනෙ මම යම් හොක්කෝ නරකක්කරුතියක විපාකමා කරායිනවා කිය හිතන් බලන්න හැම බුදු කෙනෙක්ගෙම සියලු බුද්ධ වචන කැටිවෙන්නේ සබ් පාපස්සක් කරන කිසිම අකුසලයක් පාපි අකුසලයක් කරන්න එපා කුසලා සුප සම්පදා පොළුවන් තරන් කුසල් කරන්න පින් කරන්න සචිත්ත පරිියෝ දපන මංග හිත දමනය කරගන්න ඒ අම් බුද්ධානුශවාසනම් මේ එක තමයි බුදදුරුන් අනුසාසනාව අන්නේ අනුශසනාව තුළ පිහිටලා ධර්මේ තුළ පිහිටලා ඔබ හැම දෙනාට මුතුම් බෝ ධර්මීමම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අප්‍යාශිර්වාද කරන දෙනපතා වටිනා ධර්මුදේශනාවලට සවන්ධේ වට. නාලිකාව සබස්කරයිප් කර බෙල්ලකුුණ කලික් කරන්න.